आई वाला मैं हम ऑटो में मतलब बड़ा कठिन है वाके मतलब ये नहीं अरे अपने डारम बकर में मना अभी आते वाले थे पे क्लास भी आम तो तीस हतर तीस अगर पे पड़ेगा अभी बेडारम बकर में मना मैं तो नहीं बड़ा कठिन ना तल मैं वाले वाले भी नहीं थी इन सा वाले तो नहीं बड़ा कठिन है वहाँ मंडवी अरे वैसे आरंभ कर मैं मना तीस अगर पे पड़े बाल में अरे अंक तीस अगर पे पड़ेगा පළවෙනි ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය හරි සංඛ්‍යානේ ගැටලුව හරි සංඛ්‍යානේ ගැටලුව ඔස්සේ පළවෙනි ගැටලුව බලමු පළවෙනි කාරණේ කියලා තියෙන්නේ මේ ඇවිල්ලා ද්‍රව ඉන්ධන මෙදා හැරීමේ ව්‍යාපාරයක් වර්තාගෙන යන ලබන සමාගමක එක් දිනයක දී තම ශාකා 100ක ආදායම් පිළිබඳ විස්තර දීලා තියෙනවා ආදායම දීලා තියෙන්නේ 1 5 6 10 11 15 ඒ ආකාරයෙන් හැබැයි තියෙන්නේ රුපියල් මිලියන. ඒතකොට මේ 1 5 යන්නේ අදහස් කරන්නේ රුපියල් මිලියන 1.5 අතර සීමාව. ඒකේ සිට 5 තෙක් කියන සීමාව තුළ ශාකා 6කින් ආදායම් ලැබිලා තියෙනවා. ඒ විදිහට ශාකා 100කට අදාළව ආදායම් ලැබීම තමයි මේ පෙන්වන්න කරලා තියෙන්නේ. එහෙනම් එක ශාකාවක් රෝමක 1 අපෙන් අහනවා එක ශාකාවක් දිනකදී ලබාගත් වැඩිම ආදායම කොපමණ විය හැකිද කියලා. එවන අපේ කට්ටිය මොකක් වෙයිද පිළිතුර පළවෙනි එකට අදාළව. අදාසක් තියෙනවද කාට හරි ගත්ත කෙනෙක්? उत्तर එනම් උත්තරේ මිලියන 30. උත්තරය ඇවිල්ලා මිලියන 30 වෙන්න ඕන. උත්තරේ මිලියන 30යි. 30 කියලා විතරක් දීවොත් ඒක වැරදි. මොකද මේ තියෙන පිළිතුරු මොනා බලින්ද මිලියන වරි. එහෙමනම් පිළිතුර වෙන්න ඕනේ මිලියන 30. හරි. පිළිතුර ඇවිල්ලා මිලියන 30 වෙන්න ඕන. හරිනේ. ඊළඟට මාතපන්තියේ මධ්‍යයගය තමයි අරගන්න කියන්නේ මාතපන්තියේ මධ්‍යයගය. එහෙනම් මාතපන්තිය වෙන්නේ මේක ඇතුළේ තියෙන විදියට මොකක්ද මාතපන්තිය වෙන්නේ? 16යි 20යි අතර. හරි 16යි 20යි අතර පන්තිය තමයි මාතපන්තිය වෙන්නේ. මොකද වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ එතන. එහෙනම් ඊට අදාළ මාතපන්තිය මධ්‍යයගය උපකල්පිත මධ්‍යනයේ විදියට අරගෙන අපිට ගන්නලු මධ්‍යනය හොයන්නලු. ශාකාවක් දිනකදී ලැබෙන මධ්‍යන ආදායම ශාකාවක් දිනකදී ලැබූ ආදායම කොච්චරද කියලා අහමු. මොකද හිතන්නේ වුණා අපේ කට්ටිය. එහෙනම් මධ්‍යනේ සමානයි මොකක්ද වෙන්න ඕනේ? මධ්‍යනේ සමානයි උපකල්පිත මධ්‍යනේ. උපකල්පිත මධ්‍යනේ ධන සිග්මා FD බෙදීම සිග්මා F. උපකල්පිත මධ්‍යනේ වෙන්න ඕනේ මාතපන්තිය මධ්‍යයගේ. එහෙනම් මාතපන්තිය ඇවිල්ලා 16 20 ඒකේ මධ්‍යයගේ වෙන්නේ 18. මට කියන්නකෝ සිග්මා FD කී දාවේ කියලා. වගුවෙන් වගුවට අදාළව ඍණ 55ක් වෙනවයි කියලා කියනවා සිග්මා FD. ඒත් එක මෙහෙම නම් සිග්මා F කියන්නේ කීයද? 100යි නේ. නෑ ඍණ 165ක් වෙනවලු සමහරක් අයට. ඍණ 55ක් නෙවෙයි කියලායි කියන්නේ. මොකද කියන්නේ? ඍණ 165 වෙනවා. ඍණ 165 එනවා කියලා තමයි කියන්නේ. ඔව්. එහෙමනම් අපේ කට්ටිය එක වැරද්දක් වෙලා තියෙනවා. නිවිදි එක වැරද්දක් වෙලා තියෙනවා. ඍණ 165. සුළු කිරීමේ දෝෂයක් වෙලා ඇති. හොඳයි. ඕඩිල් කියන්නේ තේකළු උත්තරේ. එහෙමනම් ඉස්සල බෙදීම කරන් යමු. 100 බෙදුවොත් 165 දනෛරිනෛරින 1.65යි. එන වරහන් ඉවත් කරොත්
දහාට අඩු කිරීම 1.65 දශම තිත කෙලින් දශම තිත තියන්නේ නැති කියලා හිතනවා දශම තිත 18 පිටිපස්සේ තියෙන්නේ ඒකෙන් 1.65 කගල අඩු කරන්නේ නැති එහෙමනම් පිළිතුර AB අපිට 16.35 හරි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න කියලා තියෙනවාද ඔව් ආසන්න මිලියනේට ගන්න කියනවා එහෙනම් ආසන්න මිලියනේට ගත්තොත් මේක 16යි මිලියන 16යි මිලියන 16යි මෙන්න ආසන්න මිලියනේ මෙන්න උත්තරේ මිලියන 16යි හරිද බලන්නකෝ පිළිතුර ඇවිල්ලා මිලියන 16යි මේ ඉන්නේ මොකක්ද එක ශාකාවක් හරි එක ශාකාවක් එක දිනකදී මිලියන 16ක් කියන්නේ ලක්ෂ 160ක් ලක්ෂ 160ක ආදායමක් උපයනවා එක ශාකාවක් ලක්ෂ 160 එතකොට ශාකා මේකලට 100ක් තියෙනවානේ එතකොට ශාකා 100ම ලබන දිනක ආදායම කියන්නේ 16ව 100ක් මිලියන 1600ක් මිලියන 1600ක් ලැබෙනවා මාසෙ අන්තිම හිඳ පොඩ්ඩක් සිග්නල් වල ගැටලු ටිකක් තියෙන පුළුවන් තමයි. හරිද වැඩි? එකයි දොක්කමල්ලා මේ කියන පිළිතුරත් එක්ක හරිනේ. ඊළඟ කාරණයට ගියොත්. හරි ඊළඟ කාරණයට ගියොත් මේ ඇවිල්ලා එහෙමනම් එන්නේ මොකක්ද? එක දිනයකදී එක ශාකාවක් ලබන ආදායම. නිකම 16 තියන්න එපා ළමයි. ඒකකයක් සමග තියන්න. මිලියන 16යි. හරි ඊළඟට රෝමංක 2 හරි රෝමංක 2 හරි රෝමංක 3 මෙම ඉන්ධන වර්ගයේ ලීටරයක් රුපියල් 80ක් නම් හරිද මෙම ඉන්ධන වර්ගයේ ලීටරයක් රුපියල් 80ක් නම් දිනකදී අලෙවි කරන තිබූ ඉන්ධන ලීටර ප්‍රමාණය නිමානය කරන්නද හරිද කොහොමද දැන් ඒක ගන්න අපි දන්නවා එක දිනකදී එක ශාකාවක් හරි මිලියන 16ක් උපයනවා හරිද මිලියන 16 කියන්නේ ලක්ෂ 160ක්. මිලියන කියන්නේ ලක්ෂ 10ක් නේ. එතකොට ලක්ෂ 160ක් දිනකදී ආදායම් උපයනවා එක ශාකාවක්. හරිද? මේ ඉන්නේ එක ශාකාවක්. එතකොට දැන් ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ මොකක්ද? එහෙමනම් මෙම ඉන්ධන වර්ගයේ ලීටරයක් රුපියල් 80ක් නම් දිනකදී අලෙවි කර තිබූ ඉන්ධන ලීටර ප්‍රමාණය එහෙනම් අපිට පුළුවන් මුලින්ම බලන්න එක ශාකාවක දිනක ආදායම රුපියල් මිලියන 16ක් නේ. ඒක ලක්ෂ 160ක්. හරිද? එනම් එක ශාකාවක දිනක අලවිය අලවිය ඉන්ධන ලීටර ගන්න කොහොමද ගන්න ඉතින් අපි දන්නවා 1 ලීටර විකුණලා තියෙන 80 ගානේ එනම් ඉන්ධන ලීටර කොච්චර විකුණද කියලා බලන්න අර කියන මුළු ආදායම බෙදන්න 80 නම් බින්දර බින්දුවක් කැපිලා ආවි 16ට 2යි 8ට 1යි ඒ කියන්නේ 2.5යි හරි ඉන්ධන ලීටර කොච්චරයි විකිණලාද ඔව් ලක්ෂ 2ක් විකිණලා තියෙනවා ඉන්ධන ලීටර ලක්ෂ 2ක් විකිණලා තියෙනවා හරිද බලන්න ඔගනේ ද උත්තරේ මොකද අපිට කියන්නේ කී දෙනෙක් මේ කියන උත්තරේ අරගෙන තියෙනවා කවුරුත් මරන්නේ නැද්ද මේ උත්තරේ
නිවිදි මොකදක් වේ ඒක නෙවෙයි දරගෙන තියෙන උත්තරේ එක ශාකාවක දිනක ආදායම මිලියන 16යි හරිද මිලියන 16යි කියලා කියන්නේ ලක්ෂ 160යි හරිද ඉන්ධන mm වර්ගයේ ඉන්ධන ලීටරයක් විකුණලා තියෙන රුපියල් 80 ගාන දැල 80 ගාන එහෙනම් දිනකදී අලෙවි කර තිබූ ඉන්ධන ලීටර ප්‍රමාණය වෙන්නේ හරිද හරි එතකොට දිනකදී ආදායම ලක්ෂ ලක්ෂ හොයනවා නම් 160ක් හරිද ඒ කියන්නේ 80 ගානනේ ලීටරයක් විකුණන්නේ එතකොට අලෙවි කර තිබූ ඉන්ධන ලීටර ප්‍රමාණය හොයන්න නම් මොකක්ද කරන්න ඕනේ අරින මුළු ප්‍රමාණය මුළු ආදායම දිනකදී ලැබුව ආදායම හරි මොකද කරන්න ඕනේ 80ෙන් බෙදන්න ඕනේ එහෙමනේ ලයිකරි කින අය උත්‍රේ ගන්න වෙන කවුරුත් නැද්ද उत्तरे बेदन अड़कलनेसी उत्तरे මේන්න එක ශාකාවක්. දැන් ඒගොල්ලෝ එතන රෝමංක තුනේ හානේ නැහැ. එක ශාකාවකින් විකිනිච්ච ඉන්ධන ප්‍රමාණයද? එහෙම නැත්නම් ශාකා ඔක්කොගෙම ඇඳ කියලා. එහෙමනේ. එතකොට පොඩි වැරද්දක් හිතෙන්නේ නැද්ද මේ කියන ප්‍රශ්නෙට අදාළව උත්තරේ අපේ. මේ ප්‍රශ්නෙට අදාළව දුන්න උත්තරේ පොඩි වෙනසක් හිතෙන්නේ නැද්ද ඔයගලට? මොකක් හරි වෙනසක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ඔයගලට? මම මේ ඒකයි කල්පනා කරේ. මෙතන මේ ප්‍රශ්නේදී අහන්නේ මෙම ඉන්ධන වර්ගයේ ලීටරයක් රුපියල් 80ක් නම් දිනකදී අලෙවි කර තිබූ ඉන්ධන ලීටර ගන්න නිර්මාණය කරන්න කියන්නේ තේරුණාද මං කියන කතාව මේන්නේ එක ශාකාවක දිනක ආදායම එතකොට මේ ඇවිල්ලා ලක්ෂ 2ක් කියලා ලීටර එන්නේ මොකක්ද එක ශාකාවකින් විකිනලා තියෙන ප්‍රමාණය එක ශාකාවකින් දිනකදී අලෙවි වූ ප්‍රමාණය එහෙම නේද අන්නා හරි දැන් කට්ටියට තේරෙන්න ඕනේ මොකද්ද මේකේ වැරද්ද කියලා. මේකේ අහලා නැහනේ එක ශාකාවක දිනක අලෙවි කොච්චරක්ද කියලා. මේකේ අහලා තියෙන්නේ දිනකදී අලෙවි කර තිබූ ඉන්ධන ලීටර ගන්න. දිනකදී අලෙවි කර තිබූ ඉන්ධන. එහෙමනම් මුළු ඉන්ධන ප්‍රමාණය හොයන්න. මොකක් වෙන්න ඕනේද? මුළු ඉන්ධන ප්‍රමාණය හොයන්න නම් මේ කියන ලක්ෂ 2 අපි ආපහු සැරයක් 100 ගුණ කරන්න ඕන. එහෙනම් මිලියන 20ක් එන්න ඕන. ඉන්ධන ලීටර මිලියන 20ක්. අනේ මිලියන 2ක්. ලක්ෂ 20ක් නේ. නෑ ලක්ෂ 200ක් යනනේ. ඒතකොට බිඳු 5යි 6යි 7ක් එන්න ඕන. 7ක් එන්න ඕන. දැන් හරි නේද? අන්න හරි සීයෙන් වැඩි කරන්න ඕනේ මේ උත්තරේ එතකොට එනවා ලක්ෂ 2ව 100ක් ලක්ෂ 200ක් එනවා මිලියන 20ක් මිලියන 20ක් එන්න ඕනේ ඉන්ධන
මිලියන 20ක් විකුණලා තියෙනවා. ඒ උත්තරේ ගත්ත කවුරු හරි ඉන්නවද? මිලියන 20 කියන උත්තරේ. ඉන්ධන ලීටර මිලියන 20ක්. ඒකයි කාරණේ වෙන්නේ. හරි. එතනදී මොකක්ද උනේ කියන එක නැවත පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි හෙව්වේ ආදායම කොච්චරක්ද කියන එක එක ශාකාවක ඒක මිලියන 16ක් මිලියන 16ක් කියන්නේ ලක්ෂ 160ක් හොඳයි සයිරු හරි ඒ කියන්නේ ලක්ෂ 160ක් ඒ අනුව අපි දිනකදී යලි වූ එක ශාකාවක ආදායම නෙවෙයි මිලියන 16 කියන්නේ එක ශාකාවකනේ හරි එක ශාකාවකින් මිලියන 16ක් එතකොට එක ශාකාවක අලි වූ ඉන්ධන ලීටර ප්‍රමාණය වань දැන් 80 ගානේ ලීටර විකුණලා තියෙන්නේ එහෙනම් මේක 80ෙන් බෙදෙන්න ඕනේ එතකොට එනවා ඉන්ධන ලීටර විකුණලා තියෙනවා ලක්ෂ 2ක් ඉන්ධන ලීටර ලක්ෂ 2ක් ඒ අනුව මුළු ඉන්ධන ප්‍රමාණය හොයන්න නම් මේ එක ශාකාවකින් නම් ශාකායි ගලන්ට 100ක් තියෙනම නම් ශාකා 100ෙම විකිනේන මුළු ආදායම මේ මුළු ඉන්ධන ලීටර ප්‍රමාණය වань ඔබ 100ෙන් ගුණ වෙන්න ඕනේ හරිනේ රෝමංක 4 අවසාන කාරණේ සසුනි ඒක ගන්න බෑ ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට නෙවට යන්න කියන්නේ 16.35 ආසන්න පූර්ණ සංඛ්‍යාව 16 15ට යන්න කලින් 16 තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාව හරි ඒක වැරදි 15 ගත්තොත් වැරදි ඊළඟට කියනවා සමාගම සතු ඉන්ධන සංචිත වලින් 50%ක් අලෙවි වූ අවස්ථාවක දැන් ඒගොල්ලගේ සංචිතේ එහෙමනම් කොච්චරක් තියෙන්න ඕනේද මිලියන තියෙනවනේ 20ක් ඉන්ධන මිලිලීටර් ලීටර් 20ක් තියෙනවා මේ මිලියන 20ක් තියෙනවා ඒකෙන් 50%ක් බාලවි වෙලා තියෙනවා හරිද රුපියල් 5කින් වැඩි වූයේ නම් සමාගම ලැබෙන අමතර ආදායම කොච්චරක්ද කියලා අහනවා කොහොමද සමාගම ලැබෙන අමතර ආදායම එහෙමනම් ගන්න සමාගම ලැබෙන අමතර ආදායම ඒ කියන්නේ තව ඉන්ධන තියෙනවනේ මිලියන 10ක් ඉන්ධන ලීටර් මිලියන 10ක් තියෙනවා ඒ 100ට 50ක්ම අලෙවි වෙලා තිබ්බොත් හරි ඉතිරි වෙලා තියෙනවනේ සංචිත වලින් තව එතකොට මිලියන ඔක්කොම ඉන්ධන මිලිලීටර් ලීටර් මෙච්චරක් තියෙනවා ඒකෙන් භාගයක්ම අලෙවි වෙලා තිබ්බාම රුපියල් 5කින් වැඩි වුණා නම් ඉතිරි ටික විකුණන්න පුළුවන් එහෙමනම් වැඩිපුර ආදායම රුපියල් 5ක් තියාගෙන ඒ කියන්නේ කොච්චරක්ද මිලියන 50ක් රුපියල් මිලියන 50ක් වෙනවා රුපියල් මිලියන 50ක් ලක්ෂ 500ක් කෝටි 5ක් හරි ආපහු රෝමංක 4 පැහැදිලි කරොත් එහෙමනම් තේරිච්ච නැති කට්ටිය වෙනුවෙන් මේ ඇවිල්ලා හොයුවේ මුලින්ම පළවෙනි ප්‍රශ්නේදී හොයාගත්තේ රෝමංක 2 ප්‍රශ්නේදී හොයාගත්තේ මොකක්ද එක ශාකාවක් දිනකට ලැබුව ආදායම එතකොට එක ශාකාවක් දිනකදී ලැබුව ආදායම කියන්නේ රුපියල් මිලියන 16ක්. ඒක පැහැදිලි ඉන්නේ 16 ගත්ත විදිහම උට ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න. එක ශාකාවක් දිනක ලැබුව ආදායම තමයි ලක්ෂ නෙමෙයි මිලියන 16. ඒ කියන්නේ ලක්ෂ 160ක් කියන්නේ. හරිද? මේ එක ශාකාව. එතකොට එක ශාකාවක් ඔය මිලියන 16ක ආදායමක් උපයන්නේ ඉන්ධන ලීටරයක් රුපියල් 80 ගානේ අලෙවි කරලා. එතකොට එක ශාකාවක් ඔය මිලියන 16 හොයන්න 80 කෑලි කීයක් විකුණලා තියෙනවද ඒක තමයි ඔය මිලියන 16 80 න් බෙදීම. එතකොට මට ආව මොකක්ද? හරි. එතකොට මට ආව මොකක්ද? ඉන්ධන ලීටර ලක්ෂ 2ක් කියලා. ඒ එක ශාකාවක් නේ. එක ශාකාවක් නේ ඉන්ධන ලීටර ලක්ෂ 2ක් විකුණන්නේ. හැබැයි ඒගොල්ලන්ට තියෙනවනේ ශාකා 100ක්. එහෙනම් ශාකා 100ම විකුණන ප්‍රමාණය. ඒක තමයි මුළු ඉන්ධන ප්‍රමාණය. නිවිඳි පැහැදිලිද එක ශාකාවක් ලක්ෂ 2ක් ඉන්ධන විකුණනවා නම් ලීටර ශාකා 100ම එකතු වෙලා විකුණන ගාන බලන්න ලක්ෂ 2 ඒව 100ක් බලන්න හරිද එතකොට එනවා ඉන්ධන කොච්චරක් විකුණනවයි කියලාද මිලියන 20ක් ඒ කියන්නේ ලක්ෂ 200ක් ලක්ෂ 200ක් විකුණන ඉන්ධන ලීටර ලක්ෂ 200ක් ඕක තමයි රෝමංක 4ට උත්තරේ ඊළඟ කතාවෙදී අපිට කියනවා ඒකෙන් ඒගොල්ලෝ භාගය විකුණලා තියෙන වෙලාවකදී සංචිත වලින් 50%ක් ඒ කියන්නේ මිලියන 20ෙන් මිලියන 10ක් විකිනලා. ඉතුරු මිලියන 10 ඒගොල්ලන්ට වැඩිපුර රුපියල් 5ක් තියාගෙන විකුණන්න පුළුවන්. ඉන්ධන මිල වැඩි වෙච්ච නිසා. එහෙනම් ඒ වැඩිපුර විකුණන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි ගානකට විකුණන හිඳ ලැබෙන අමතර ආදායම කොච්චරක්ද?
අන්න මිලියන 50ක් මිලියන 50ක් කියන්නේ ලක්ෂ 500ක් කෝටි 5ක් අපිට උපයන්න පුළුවන් දු අර ඉන්ධන මිල එකපාරටම වැඩි වුණා ඕක තමයි කාරණය කවුරු හරි රෝමක 5ට පිළිතුරක් ගත්තා හරිනේ නිවිදිලේ පැහැදිලි ඇති මොකද්ද උනේ කියලා මොකද්ද උනේ කියලා ඔන්න පළවෙනි කාරණේට අදාළ පිළිතුර මම හිතනවා හදාගන්න නැති කට්ටිය දැන් කියලා හරි දැන් බලන්නම් එහෙමනම් ලකුණු මට්ටම හරි අසින් මම ලකුණු මට්ටම ගන්නම් එහෙමනම් පළවෙනි ගාන කරනවට දිනකදී ලබාගත් වැඩිම ආදායම හොයාගන්නවට ඒ කියන්නේ උත්තරේ 30 ගන්නවට 1 ලකුණයි එතන 1 ලකුණයි වගුවට ලකුණු 4යි වගුවට ලකුණු 4යි මෙතන මැදනේ අවසානයේ හරියට වටේලා ගන්නවට 1 ලකුණයි හරිද එතකොට මේ සම්පූර්ණ ගානට රෝමක දෙකට ලකුණු 5ක් හම්බ වෙනවා මෙතනට ලකුණු 2ක් හම්බ වෙනවා මෙතනට ලකුණු 2ක් හම්බ වෙනවා ලකුණු 10 ලැබෙන්නේ මේ විදිහට හරිද ඔන්න ප්‍රශ්න අංක 1 අඩුපාඩු තිබ්බනම් හරි ගස්ස ගන්න ඔන්න පළවෙනි ප්‍රශ්න හරි අපි යමු බලන්න දෙවෙනි ප්‍රශ්නට එවනවා समचतुराकार හරි සමචතුරාකාර කොටසක් අයින් කළා තියෙනවා දිග ඇවිල්ලා x මේ දිග ඇවිල්ලා x ඒත් එකම පළල ඇවිල්ලා x වෙන දෙකයි පළල ඇවිල්ලා x වෙන දෙකයි හරිද ඒකෙන් මේ දෙකේ දෙකේ කොටසක් අපල අයින් කරලා තියෙනවා මේ කොටස අපල අයින් කරලා තියෙනවා අපෙන් අහනවා ඉතිරි වෙන කොටසේ වර්ගඵලය ඇවිල්ලා මේ ඉතිරි වෙන කොටසේ වර්ගඵලය ඇවිල්ලා වර්ග ඒකක කොච්චරක් වෙනවද 45ක් වෙනවා මොකක් හරි ඒකකයක වර්ගයක් ඒකයි වර්ග ඒකක කියලා දාලා තියෙනවා වර්ග ඒකක 45ක් එහෙමනම් මේ කියන තොරතුරු ඇතුළත් වෙන පරිදි අපිට ගොඩනගා ගන්න කියනවා x වර්ග ඍණ 2x ඍණ 49 සමානයි බිඳුව කියලා සමීකරණය සමීකරණය තෘප්ත කරන බව ඒ කියන්නේ ගැලපෙනවායි කියලා බව පෙන්වා එය විසඳීමේ ඍජු කෝණාශ්‍රය දිග ආසන්න පූර්ණ සංඛ්‍යාවට දිග කියන්නේ x ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න මූලයේ සඳහා අගයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම මොකක් කරන්න කියන එකද වර්ග පූර්ණයෙන් හෝ සූත්‍ර භාවිතයෙන් කරන්න ඕනි කියන එක. හොඳයි බලමු සෙනුගේ උත්තරය දෙන්නේ කියලා සෙනු කියන පිළිතුර 7ක් වෙනවායි කියලා. ඒකක 7යි. ඒකක නැති වෙනවා අරහ නැතිව අපි දාමු ඒකක කියලා. මොකද කරන්නේ? කොහොමද අපි අර මේ ඉතිරි කොටසේ වර්ගඵලය? හරි කොහොමද ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න? එහෙනම් ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න නම් ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න නම් මුළු කොටුවේ වර්ගඵලය හරි මුළු කොටුවේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ අපි මුළු කොටුවේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ සමචතුරස්‍ර කොටුවේ වර්ගඵලය එහෙමනේ හරි සෙනු මුළු කොටේ වර්ගඵලය ගත්තොත් මුළු කොටේ වර්ගඵලය කියන්නේ ඉතින් දිග වැඩි කිරීම පළලෙන ඍජු කෝණාශ්‍ර වර්ගඵලය එහෙනම් දිග පැත්ත x පළල පැත්ත x ඍණ 2 x වතාවක් x ඍණ 2 සමචතුරස්‍ර වර්ගඵලය කියන්නේ ළමයි දෙවරක් 2 එහෙනම් මෙතන සුළු කරොත් x වැඩි කිරීම x x වර්ගය x වැඩි කිරීම ඍණ 2 කියන්නේ ඍණ 2යි x දෙවරක් 2 4යි මෙන්න මෙහෙමනේ මෙන්න එහෙමනම් ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතින් ඒක තමයි අපිට ඔයගොල්ලෝ කියන්නේ කීයක් වෙනවයි කියලාද 45ක් වෙනවයි කියලා. එහෙමනම් අපිට පුළුවනි ගන්න ඉතිරි කොටසේ වර්ගඵලය දන්න නිසා දැන් එන x වර්ග ඍණ 2x ඍණ 4 සමාන කරන්න පුළුවන් 45ට.
ඔක්කොම පද එක පැත්තකට අරගෙන මේක බිඳුවට සමාන කරගන්න ඕනේ. ඒ නිසා මම මොකද කරන්නේ? ධන 45 මෙහෙට අදිනවා. ඒක ඍණ 45ක් වෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා x වර්ග ඍණ 2x ඍණ 49 සමානයි බිඳුවක් කියලා. මෙතනට වෙනකම් වැඩේ කරගෙන නම් සමීකරණයේ ගොඩනැගීම දක්වා ලකුණු තුනක් ඔයගලට හම්බ වෙනවා. හරියට බලන්නකෝ. ඔතනට වෙනකම් ගොඩනැගීම දක්වා ඒක එච්චර අමාරු ගැටලුවක් නෙවෙයි. මොකද අත්තේ ගොඩනැගීම දක්වා ලකුණු තුන තියෙනවද ඔයගලන්ට? මොකද ප්‍රශ්න තියෙයිද එතනට වෙනකම් අහන්න? ඒක අවුලක් නැහැනේ. මුළු කොටේ වර්ගඵලයෙන් සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය අඩු කරා ඒ අනුව ඉතිරි වෙන වර්ගඵලය ගත්තා. හරි එතනට වෙනකන් අරුතයක් නැත. ඒ කියන්නේ හරි. සසුනි වැඩේ කරගෙන සතියේ හොඳයි. සයරු මොකද ඒක හරිනේ. ඒක අරුතයක් නැහැ නේ. දිනෙදී ඒක නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක හරියයි කියලා මම හිතනවා. හරි සසුනි ඒක හරි. ඔන්නේ වනම් මුල කොටස. හරි. සමුදි හොඳයි. හරි සමුදිත් අද ඉන්නවා ඇවිල්ලා. හොඳයි. ඊළඟ කාරණේ. හරි. අම්මක්ල දානවා. එතනින් පස්සේ කොටස. හරි. එතනින් පස්සේ කොටස එහෙමනම්. එතනින් පස්සේ අපිට කියනවා එහෙමනම් දැන් උන්ට සමීකරණය ගොඩනගා ගත්තනේ. දැන් සමීකරණය ඇවිල්ලා මොකක්ද? x වර්ග ඍණ 2x ඍණ 49 සමානයි බිඳුව. මම වර්ග පූර්ණයෙන් යන්නම්. ඒක ලේසි මං හිතන්නේ වර්ග පූර්ණයෙන් ගන්න එක. මොකද වර්ග පදයේ සංගුණක එකක් නිසා. හරි එහෙනම් වර්ග පදයයි ඒකච පදයයි තියාගන්නම්. ඍණ 49 අනිත් පැත්තට යවන්න. ඒක ධන 49ක් වෙනවා. එහෙනම් පූර්ණ වර්ගයක් වීම සඳහා මෙතනට එකතු කළ යුතු පදයක් තියෙනවා. කාට හරි මතක නම් කියන්න බලන්න එකතු කළ යුතු පදය කීයද කියලා. කොහොමද අපි එකතු කළ යුතු පදය ගන්න? මෙදපදයේ සංගුණකයේ දෙකට බෙදා ඒ කියන්නේ දෙක දෙකට බෙදුවම එකයි එක වර්ග කරොත් එකයි. එහෙනම් මේ පැත්තට එකතු කරන්න ඕනේ එක. ඉසුරු මං හිතනවා ඒ කාරණය මතක ඇති කියලා. එහෙනම් මෙතනින් එන පූර්ණ වර්ගය වෙන්නේ. මෙතනින් ලැබෙන පූර්ණ වර්ගය වෙන්නේ පළමු පදයෙන් x අවසාන පදයේ වර්ගමූලය ගත්තොත් 1. මෙදපදයේ ලකුණ ඍණ එහෙනම් ඍණ. මෙන්න සම්පූර්ණ එකේ වර්ගය. මෙන්න පූර්ණ වර්ගය. මේ පැත්තෙන් එනවා 50. මේ පැත්තෙන් එනවා 50. හරිද? හරි. එහෙනම් දැන් x තනි කරගන්න x එක තැනකට කොටු කරගෙන තියෙන්නේ දැන් වර්ගය ලවන්නයි ඕනේ අපිට දැන්. එහෙනම් දෙපැත්තටම කොක්ක දාමු. අනිවාර්යෙන් ධන හෝරින බව දක්වන්න. එහෙමනම් x ඍණ 1 සමානයි ධන හෝරින මූල 50 කඩන්න පුළුවන් මූල 25ක් මූල 2 කියලා. මූල 2 යගේ දීලා තියෙන නිසායි මට ටග්ගල මතක් වුණේ ඒක. එහෙනම් මූල 25 කියන්නේ 5යි මූල 2 යගේ දීලා 1.41 කියලා. එහෙමනම් x ඍණ 2 සමානයි ධන හෝරින මේක ගුණ කරොත් අපිට එවි 7.05ක්. 7.05. එහෙනම් මම ධන අවස්ථාව සලකන්නම්. x ඍණ 2 සමානයි ධන 7.05. වැරද්දක් වෙලා x ඍණ 1 නෙවෙයි x ඍණ 1 වෙන්න ඕනේ. එන ඍණ 1 යවමු අනිත් පැත්තට එක ධන එකක් වේවි. එහෙමනම් x සමානයි 8.05. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තොත් 8. ඒකක නැති හින්දා ඒකක කියලා දාමු. අනිත් දෙන්නේ ඒක තමයි පිළිතුර. ඍණ අවස්ථාවත් අරගෙන ඒක නොවේ කියලා පෙන්නමු ඉතින්. x ඍණ 1 සමානයි ඍණ 7.05. ඍණ 1 අනිත් පැත්තට දාමු. ඒක ධන වෙනවා. එහෙනම් x සමානයි ඍණ 6.05. මේක විය නොහැක. මගේ අති වැරද්දක් වෙලාද ළමයි? මොකද අද වැරද්දක් වෙලාද මගේ අතින්? ඕකද උත්තරේ කාට හරි ආවා. මගේ සම්දි කියන වැරද්දක් වෙලාලු.
කොතරම්ද වැරද්ද වෙලා තියෙන්නේ චුට්ටක් බලමු. මගේ අතින් වැරද්දක් තියෙනවලු. නෑ ආසන පූර්ණ සංඛ්‍යාවනේ යෂණි හොයන්නේ කියන්නේ. හොඳට ඒසුනේ කියනවා හරි කියලා. අතනේ උත්තරේ හතක් ලු උත්තරේ. යෂණි හතක් වෙන්නේ ඇයි 8.05 නේ. ආසන පූර්ණ සංඛ්‍යාවට ගත්තොත් එතකොට 8. अभी धनहूरी हतम बिंदु धनावस्था गुलिमी धन हतम बिंदु आपहूरीवस्था गंडो एक ऋण हतम बिंदु धनहूरी अवस्था देखा ये अवस्था देख सदम धन सह ऋणवस्था देख गोड़ धनावस्था उत्तरे अटम बिंदु कणित उत्तरे ऋण हयदशम बिंदु ऋण बैन प्रश्न සෙනු ඇයි හතක් ආවේ සෙනු මගේ අතින් වැරද්දක් වෙලා නැහැ නේද ආහරි සයිරු වැඩි හරි කියලා තියෙනවා ඉස්සරු හරි සනුද අද සම්බන්ධ වෙලාද මිනිහා නෑ මං හිතන්නේ අද හරි පළවෙනි ස්ටෙප් එක හරි යවන්නේ පළවෙනි ස්ටෙප් ටික හරිනම් ලකුණු ऋणावस्था पेन्नलुना कड़क अनिवार्य ऋणावस्था पेन्नल हर उन्न प्रश्न दारण लखनऊ दहाय वर्ग समीकरण पलवी गठल संख्या देवि गठल वर्ग समीकरण रचना प्रश्न देवि परस्त लगे तुम्हारी හරිනේ ප්‍රශ්න නැහැ නේ හරි අපි අම් බලන්න ප්‍රශ්න අක 3ට එහෙමනම් හරි ප්‍රශ්න අක 3 නැවතත් බීජ භාගය ඇතුළත් ගැටලුවක් හරි පළවෙනි පියවර තමයි ඉතින් අමදාම කියනවා වගේ බීජ භාග ගැටලුවකදී වරහන් ආශ්‍රිත බව දාන එක කියන්නේ වරහන් දා ගන්න ඕනේ බීජ ප්‍රකාශන දිනනවා ඊට පස්සේ හරය තුල සාධක වෙන් කිරීමට හැකිනම් සාධක වෙන් කරන්න. එක්ෂින තුනේ ඉතින් කොහොමවත් සාධක තව දුරටත් වෙන් කරන්න බෑනේ. ඒක එහෙමමයි. හැබැයි අනිත් හරය ගත්තොත් x වර්ග ඍණ 4x ධන 3. මේකේ නම් සාධක කඩන්න පුළුවන්. මොකද මේක ත්‍රිපදයක්. මං කෙලිම සාධක කැඩුවොත් එහෙමනම් මට එන්නේ එක්ෂින 3යි එක්ෂින 1යි. ඔව් නේද බලන්න. සාධක දෙක වෙන් කරගත්තොත් ඒක ත්‍රිපදයක්. ගොඩක් කට්ටිය කල්පනා කරනවා සාධක වෙන් කරන්න බැරිද කියලා. ඔක ත්‍රිපදයක්. මේකේ ත්‍රිපද සාධක වෙන් කරගත්තා. ඒ අනුව දැන් අපිට පුළුවන් පොදු හරයකට එන්න. පොදු හරය වෙන්නේ මොකක්ද? මෙතනත් x^3 තියෙනවා, මෙතනත් x^3 තියෙනවා. එහෙනම් 1යි ගන්න.
ඊට අමතරව එකිනෙකට වෙනස් වූ සාධකයක් විදිහට x වින එක ඉන්නවා. හරිනේ. එහෙනම් හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. x වින 3ට x වින 3 හිතෙන් කැපන්න. ඉතිරි වෙනවා x වින 1. ඉතිරි වෙන එක වතාවක් උඩින් ඉන්න කෙනා. එහෙනම් 5i x වතාවක් x වින 1. අඩු කිරීම ආපහු හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල්. x වින 1ට x වින 1 කැපෙනවා. x වින 3 ඉතුරු වෙනවා. x වින 3ට x වින 3 එකක් කැපෙනවානේ. x වින 1ට x වින 1ක් කැපෙනවා. x වින 3ට x වින 3ක් කැපෙනවා. x වින 1ට x වින 1ක් කැපෙනවා. x වින 3ට x වින 3ක් කැපෙනවා. කවුරුත් ඉතුරු වෙන්නේ නැද්ද? එක ඉතුරු වෙනවා. එහෙනම් එක වතාවක් x මෙන්න මෙහෙම. දැන් එහෙමනම් වරහන් ඉවත් කරොත් 5i x ගුණ කිරීම x කියන්නේ 5i x ගේ වර්ගය. 5i x ගුණ කිරීම ඍණ 1 කියන්නේ ඍණ 5i x. එක්වරක් x කියන්නේ 1i x. ඍණ x. හරය තුල අපිට තියෙන්නේ මොකක්ද? හරය තුල අපිට තියෙන්නේ මොකක්ද? x ඍණ 3 වාරයක් x ඍණ 1. එහෙනම් තවදුරටත් හරය ලවයේ සුළු කරගත්ත 5i x වර්ගය ඍණ 6i x. හරය තුල x ඍණ 3යි x ඍණ 1යි. ලවයේ තුල තවදුරටත් මට පේනවා සාධක වෙන් කරන්න පුළුවන් x පොදු සාධකයක් විදියට ගන්න පුළුවන්. එහෙමනම් x ගත්තොත් පොදු සාධකයක් විදියට ඉතිරි වෙනවා 5i x ඍණ 6. ඒක නොකර තිබ්බට නම් කමක් නැහැ, කරලා නම් වඩා හොඳයි. x ඍණ 3යි x ඍණ 1යි. මෙන්න අදාළ පිළිතුර. සාධක වෙන් කරන්න නැතුව මෙතනින් පිළිතුර නැවතුවත් කමක් නැහැ. හරි. එතනට වෙනකම් වැඩේ හරිනම් ලකුණු 3යි. මොකද අපි මං හිතනවා ඒක නම් අපේ කට්ටිය හරි ගිහිල්ලා ඇති කියලා. ප්‍රශ්න තියෙයිද? ත්‍රිපද සාධක වෙන් කරගන්න ඉතින් මම දැන් යන්නේ නැහැ. ඕගොල්ලෝ ත්‍රිපද සාධක දැන් තේරෙන්න ඕනේ. හරි. මම යනවා ඊළඟ වැඩේට. එහෙමනම් සමගාමී ගැටලුවක් මොන ඊළඟට තියෙන්නේ? බීජ ගණිතයේ ඊළඟ කැලල වර්ග සමීකරණ තිබ්බා. ඊළඟට දැන් සමගාමී සමීකරණ. හරි. සමුදී ඒකත් වරද්දලා වගේ මට හිතෙන්නේ. හවුද? එහෙම දෙසරු හොඳයි මතක් කරපු එක. හරය තුල සුළු කරන්න ඕනේ. හරය තුල සුළු කිරීමක් අවශ්‍ය වෙන්නේ. හරි, හරය තුල එක එහෙමම තියන්න පුළුවන්. ඒක කිසිය වලක් නැහැ. ලවයේ තුල තමයි හැකියතාක් සුළු කරලා තියන්නේ අපි. හොඳයි, ඊළඟට B කොටසට යන්නම්. හරි, B කොටසේ ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි. මවකගේ වයස දුවකගේ වයස මෙන් තෙගුණයක් වෙනවද? මවකගේ වයස දුවගේ වයස මෙන් තෙගුණයක් වෙනවද? අවුරුදු 5කට පෙර මවගේ වයස. හරි, අපි සාරාංශයක් විදිහට එහෙමනම් ගත්තොත් මව ඉන්නවා, දැන් වයසක් මවට තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මවගේ වයස දැන් y. ඊට අමතරව දුව ඉන්නවා. දුවගේ දැන් වයස x. ඒකනේ. එහෙනම් මීට වසර 5කට පෙර. වසර 5කට පෙර. වසර 5කට පෙර අම්මගේ වයස එහෙමනම් y අඩු කිරීම 5 වෙන්න එපා. දැන් කට්ටිය කල්පනා කරන එහෙම වෙන්නේ කොහොමද කියලා. දැන් අම්මගේ වයස අවුරුදු 30ක් නම් මීට වසර 5කට පෙර අම්මගේ වයස කීයද? 30න් 5ක් අඩු කරන්න ඕනේ නේද? අන්න ඒ වගේ දැන් මවගේ වයස y නම් වසර 5කට පෙර මවගේ වයස y ඍණ 5. ඒක පැහැදිලිද? දුවගේ වයස දැන් x නම් මීට වසර 5කට පෙර දුවගේ වයස කීයක් වෙන්න ඕනද එහෙමනම්? මොකද කියන්නේ? දුව දැන් වයස x නම් අවුරුදු 5කට පෙර දුවගේ වයස වෙන්න ඕනේ කීයද? අවුරුදු 5කට පෙර. හරිනේ. ඒක පැහැදිලි ඉන්නේ කට්ටියට. හොඳයි. x ඍණ 5. ඉස්සලාම ඔන්න ඔය කියන කාල සම්බන්ධය ලියාගන්න.
ඔය කාල සම්බන්ධය හරියට ලියා ගන්න. කාල සම්බන්ධය හරියට ලියා ගත්තොත් ඔන්න ගාන සාරාංශයක් ඉදිරියට ඔයගලන්ට තේරෙනවා. මවයි දුවයි අතර තියෙන කාල සම්බන්ධය ටික ලියා ගන්න. වයස සම්බන්ධය. දැන් එහෙමනම් පළවෙනි කතාව. මුලින්ම කියනවා මවකගේ වයස ඇවිල්ලා දුවගේ වයස මෙන් තුන් ගුණයක්. ඒ කියන්නේ මවගේ වයස වයිනේ. එතකොට මේ වයි කියන ප්‍රමාණය ඇවිල්ලා සමාන වෙනවලු දුවගේ වයස වගේ තුන් ගුණයක්. දුවගේ වයස x නේ. ඒ වගේ තුන් ගුණයක් කියන්නේ 3x. නොදන්නා පද ඔක්කොම එකම පැත්තකට අරගමු. එහෙනම් ධන 3x මෙහෙට ගමු ඍණ 3x වෙනවා. අනිත් පැත්ත කීයක්වත් නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ඔන්න පළවෙනි සම්බන්ධය. ඔන්න එක සමීකරණයක් ගත්තා. තව කතාවක් කියනවනේ අවුරුදු 5කට පෙර මවගේ වයස. එතකොට අවුරුදු 5කට පෙර මවගේ වයස කියන්නේ y ඍණ 5නේ. ඒක ඇවිල්ලා සමාන වෙනවලු හරි ඒ වයස අවුරුදු 5කට පෙර මවගේ වයස ඇවිල්ලා දුවගේ වයස මෙන් සිව් ගුණයක්. එතකොට දුවගේ වයස කියන්නේ x ඍණ 5නේ. ඒ වගේ සිව් ගුණයක්. ඒ වගේ සිව් ගුණයක් කියන්නේ 4 ගුණයක් කියන්නේ. මීට අවුරුදු 5කට පෙර හරිද? අම්මගේ වයස කියන්නේ y ඍණ 5. ඒක ඇවිල්ලා දුවගේ වයස වගේ සිව් ගුණයක්. ඔන්න කාරණේ. එහෙනම් අපි වරහන් ඉවත් කරොත් धन हतर एक मेडगा ऋण हतर एक ऋण विशी पत्री धन पहा मेनमे हरिण वायरण हतर एक ऋण पहाल मेना अंक देख समय मेना अंक देख समय දැන් එකයි දෙකයි විසඳලා ඔයගලන්ට පුළුවන් y එකයි x එකයි හොයාගන්න. හරිද? ඔතනට වෙනකන් ගොඩ නැගීම දක්වා කී දෙනෙක් සාර්ථකද? එතනට වෙනකන් වැඩි සාර්ථක වෙලා තියෙනවා. अनिवार्यमें वयसुणी එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන අවුරුදු 5කට පෙර මවගේ වයස කියන්නේ y ඍණ 5. ඒක හරි. දුවගේ වයස කියන්නේ x නේ. ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 4x. ඒකනේ තර්කේ. ඒක තමයි ඔයගොල්ලෝ මේ සමීකරණය ගොඩනගන්න හේතුව. ඔය කතාව මෙන්න මෙහෙමයි. දැන් අවුරුදු 5කට පෙර මවගේ වයස කියන්නේ y ඍණ 5නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ මවව අරන් යනවානේ අතීතයට. අවුරුදු 5ක් අතීතයට අරන් යනවානේ. ඕගොල්ලෝ දුවව මොකද කරන්නේ අතීතයට අරන් යන්නේ නැත දුවව තියාගන්න වර්තමානයේ තුල අන්න ඒකයි ඔයගලගේ වැරද්ද මං කියන එක තේරෙනවා මව අවුරුදු 5ක් පස්සට යනවනේ අතීතයට යනවනේ එතකොටනේ මවගේ වයස y ඍණ 5ක් වෙන්නේ හැබැයි දුවව ඔයගොල්ලෝ තියාගන්නවා x කියලා ඉගෙන යා වර්තමානයේම දුවව ඉන්නවා පැහැදිලිද මං කියන එක අම්මව විතරක් වයසට යවල දුවව ඒ වයසෙම තියාගන්න රමික තේරුණාද මොකද්ද අවුල කියලා දැන් කල්පනා කරපු නැති තැන තේරුණාද මොකද්ද කියලා ඔයා දැන් අවුරුදු 5කින් දෙන්නම යන්නේ වෙයි දෙන්නම අවුරුදු 5කින් වයසට යන්නේ වෙයි අම්මා විතරක් වයසට ගිහිල්ලා දුව එතනම ඉන්න පුළුවන්ද බැහැනේ ඒ කියන්නේ අතීතයට අරන් යනවා නම් දෙන්නම අරන් යනවා හරිද දැන් අපේ සත්නි වැඩේ පැහැදිලිද මොකද්ද අවුල කියලා හරි දෙන්නම පස්සට යන්නේ වෙයි අම්මා පහකින් අවුරුදු පහකින් පස්සට යනකොට දුවගේ වයසත් අතීතයට යන්න ඕනේ. එතකොට දුව හිටියේ x නම් වයස නම් දැන් පහකින් පස්සට යනවා කියන්නේ දුවගේ වයස
x නෙවෙයි දැන් තවදුරට එයත් පස්සට යනවා පහකින් x ඍණ 5 අන්න එහෙම අතීතයට ගිහිල්ලා තමයි ඒ අතීතයේදී ඔය කියන සමීකරණය ගොඩනගා ගන්න එහෙම කියන්න බෑ නේද එහෙම කියන්න බෑ සේනු මේ සංග එහෙම කියන්න බෑ එහෙම නොදා හිටියොත් එතනත් ගැටලුවක් වෙනවා එතකොට එහෙමනම් සනුද අපිට xy කියලා ගන්න බෑ එතකොට වෙනත් අන්‍යත දෙකක් ගන්න වෙනවා සනුද එහෙම වුණොත් වෙනත් අන්‍යත දෙකක් ගන්න වෙනවා මොකද xy කියන්නේ වර්තමානයේ තුල තියෙන සම්බන්ධනේ හරිද සනුද ওই සම්බන්ධය ඒගොල්ල ගොඩනගන්නේ වර්තමානයේ තුල ඉඳලා නෙවෙයි ওই සම්බන්ධය ඒගොල්ල ගොඩනගන්නේ කොතන ඉඳලාද අතීතයේ තුල ඉඳලා එතකොට අපි අතීතයේ තුල තියෙන වෙනස් වයස් දෙකක් අතීතයේ තුල තියෙන දෙන්නට වෙනස් වයස් දෙකක් ඒ නිසා අපිට කොයිම විටකවත් ගන්න බෑ එහෙම දෙයක් හරිද සනුදු එතකොට xy කියන සම්බන්ධ වලින් ගන්න බෑ අපිට xy කියන සම්බන්ධ වලින් හිතන්න බෑ එහෙමනේ පොඩ්ඩක් තර්ක කරන්න හිතලා බලන්න නිකන් අංක වලින් ඔයා හිතලා බලන්න එතකොට ওই සම්බන්ධය ගන්න බෑ හරි එහෙම නැතිව ඔක විසඳන එක මම කියන්න ඕනේ කියලා ඕනේ නෑ නේද පුළුවන් ද අපි කට්ටියට විසඳ ගන්න ඔන්න දැන් මං කියලා දොන්න 4x දාන්න බැරි අය කියන එක හොදි මේක එන එක නෙවෙයි අනික ගන්න බැරි එකයි වැදගත් හොදි වැදගත්ම කතාව කිව්වේ ඊට පස්සේ මේක ගොඩනගන එක නෙවෙයි වැදේ ගන්න බැරි එක කියන එකයි වැදේ හරි ඉතින් මට x එකයි y එකයි කියන්න මං කරන්න ඕනේ නෑ නේද දැන් අපේ ළමයි දැන් මට එපා වෙලා තියෙන්නේ මේව කරලම මොකද කියන්නේ x එකයි y එකයි කියන්න බලන්න ටක් ගාලා උත්තරේ y කියන්නේ මවනේ මවගේ දැන් වයස y 5 y 15ක් වෙනවා එතකොට අම්මා බාලයි දුව වැඩිමල් y 45 නේ ඒකත් හිතන්න ඕනේ උත්තරය ආවට පස්සේ අම්මද වැඩිමල් දුවද වැඩිමල් කියලා හරි අම්මා වරුදු 15ක් කියලා දුව වරුදු 45ක් කියන්නේ බෑනේ අපේ ළමයි එක දෙයක්වත් දන්නේ නැහැ එහෙම වෙලා නැතු වෙයි කියලා මං හිතනවා දෙවිදි එහෙම වෙන්නේ නැහැ නේ හරි එහෙනම් x ඇවිල වරුදු 15යි අමගේ වයස 45. හරිනේ. අපි හිතෙන් අර අර ඒගොල්ලෝ කිව්ව සම්බන්ධය අරන් බලමුද? ඒගොල්ලෝ කිව්ව සම්බන්ධය අරන් බලමුද? දැන් එතකොට ඔය දැන් හොයාගත්තේ දැන් අම්මගේ වයසයි දැන් දුවගේ වයසයි. දැන් අවුරුදු 5කට පස්සේ මේ පෙර කතාව පොඩ්ඩක් හිතලා බලමුද? අවුරුදු 5කට පෙර අම්මට කීයද අවුරුදු 40යි. ඔව් අවුරුදු 5කට පෙර අම්මට වයස කීයක් වෙනවද එතකොට? දැන් 45 නම් අවුරුදු 5කට පෙර අම්මට වයස 40යි. හරිද? එතකොට දුව අවුරුදු 5කට පෙර කීයද? දැන් දුවට අවුරුදු 15යිනේ අවුරුදු 5කට පෙර දුවට අවුරුදු 10යිනේ. හරිනේ? ඒ අර වගේ සිවුගුණයක සම්බන්ධයක් තියෙනවනේ. දුව ඇවිල්ලා 4 ගුණයක් වුණොත් තමයි අම්මගේ වයස එන්නේ එතකොට. හරිනේ? විසඳීමේදී නිති වැරද්දක් මේ කවුද සමුදි වැරද්දක් කියලා දේ. ඔය දෙක අඩු කරා නම් හරිනේ මම ඒක කරන්න ඕනේ නැහැ කියලා මමයි මට හිතෙන්නේ අපරාධින ගුරුවරට වෙලා වාස කරන්න ඕනේ නැණි මම අමානි හරිද ඔන්න එහෙමනම් සමීකරණ දෙක ගොඩනගනවාට හරි සමීකරණ දෙක ගොඩනැගීම සඳහා ඔයගලන්ට ලකුණු 3ක් ප්‍රදානය කරනවා විසඳුම් දෙක ගන්නවාට ලකුණු 4ක් ප්‍රදානය වෙනවා එක සමීකරණයක් හරිනම් එක ලකුණක් හම්බ වෙනවා සමීකරණ දෙකම හරිනම් තමයි ලකුණු තුනම හම්බ වෙන්නේ එක සමීකරණයක් හරිනම් එක ලකුණයි සමීකරණ දෙකම හරිනා ලකුණු තුනයි ඔන්න තුන්වෙනි කාරණේ හරි අංක 3 හරි නේද යන්න බලන්න ඊළඟ වැඩේට මම අවදාම කියන කතාවක් අවසානයේ පිළිතුර ලැබුණෙන් පස්සේ ඒ ගන්න පිළිතුර පිළිගත හැකිද නොහැකිද කියන එක ඔයාල හිතලා බලන්න ඕන පිළිතුර ගන්න පුළුවන්ද බැරිද කියන එක ඔයගොල්ලෝ හිතලා බලන්න ඕන ඒක විය හැකිද නොහැකිද කියන එක හරිද හොඳයි ඔන්න ඒක ඉවරයි හරි ප්‍රශ්න අංක 4ට යමු බලන්න එහෙනම්
ज्यामितीय गटलू हरि अपने दीला तीनवा गटलू मेन मेहम ए बी हासी लक्ष्य उड़ते मत पीटा है एक्स के अन्य तुरते मत में दम बी ए सी कोने समच्छेद क्या हरि अन्य बी ए सी के न कोने समच्छेद क्या बी ए सी बी ए सी कैन मैंने मैं मूल कौन है ने ये समाच्छेद क्या है कैन मैंने मैं कौन है समान है क्या हर इधर बी ए सी कौन है समाच्छेद क्या है कैपिटल एक्स वाला दी उड़ते है दी हम वो इन वालों दिक्कत न लाद ए सी दिक्कत न लाद ए सी हाँ एक्स वाले दी आंधे ने स्पर्श के पी टी वेन वालों हरे में तो ना टी मैंने मैं टी लक्ष्य दी इन्होंने मेथड ढूंढे टी ए के इन्होंने मेथड समान उपकरण मे कोण देख समान उपकरण मे कोने मेन मे कोने हरि हितमोद बदान මේක සමච්ඡේදකයක් කියලා කියනවානේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස මොකද වෙන්නේ? සමාන වෙනවා. මේක x නම් එහෙනම් මේකත් x. ඕකනේ තර්කේ. හරි. මුලින්ම එහෙමනම් කිව්වොත් හරි, ඒක ලේසියනේ. පළවෙනි එක. හඳුන්නා දුන්නා නම් හරි අරක x කියලා. එතකොට වැඩේ ලේසියි. මොකක්ද කියන්නේ මුලින්ම B A X हरी साधने आरंभ कराना मांगे हैं मैं बोलिए मामा क्या नाम B A X कौन है B A X कौन है समान है X ले सका नहीं मैं एवं इस आद अत्ते तो लेंग B A X कोणे समान है सी ए एक्स समान है एक्स एक दत्ते तुलिंग गान बोलो एक दत्ते तुलिंग गान बोलो हर इधर बी ए एक्स सी ए एक्स समान है एक्स एक दत्ते दत्ते निशा आप इटे गान बोलो इन्हें देंग मां किया ना वा तब इधर BXP कोणय समानाय BXP कोणय समानाय BAX BAX समानाय एक एनीथिंग एक्सट हेतु एकांतर वृत्तखंडे कोण एकांतर वृत्त खंडे कोण पिलिगन्नवा एकांतर वृत्त खंडे कोण में मैंने मे कोणे आई लमाई मैंने मे कोणे आई मैंने मे कोणे बी एक्स की न जाय पी एक्स की न स्पर्श के जायत स्पर्श के तत्र है दिन कोणे है इम जाय मत उर्ते परिधि मत आपात नहीं वन कोणे इम जाय मत में परिधि आपात नहीं वन कोणे टे समान है ये वाके वाणी पैतरा तेक म किया न बोलवा मुखाक्त CXT CXT कोणे समानाई अनिपेत है मैंने में आते मैंने में कोणे अभी ला समानाई मैंने में आ ये तीतिंग एक आंध्र रूप था ठीक है ने खाटे द CAX समानाई एक आते एक्स हेतु ऐसी आ रहे हेतु में तब एक आंध्र रूप था ठंडे कोण प्रत्यक्ष मंगीत हरिणी एक नहीं तो गाने
BAX කෝණයට BXP කෝණය සමාන වෙනවා ඒත් එක්කම CXT කෝණයට CAX කෝණය සමාන වෙනවා නමුත් අර දෙන්න නිර්මාණ දත්තයක් විදිහට සමානයි ඒ නිසා අර දෙන්න අනිවාර්යයෙන්ම සමානයි තිසුණි ඒ ආකාරයෙන් වෙන්නේ නැති මං හිතන්නේ ගන්න නැහැ මොකක් හරි වෙනස් ක්‍රමයකටද ගත්තේ නැහනේ ඒකාන්තර වෘතකණ්ඩය කෝණ ගන්න ඕනෙමයි නේද තෙසුනි ඒ හැර කියන ක්‍රමයක් නැහැ නේද සෛරු වෙනත් ක්‍රමයක්ද ඔව් කොහොම කරත් ඉතින් අපිට අනිවාර්යෙන් ඒක කියන්න වෙනවනේ කොහොම කරත් සම්මුතිය අපිට ඕක කියන්න වෙනවනේ අර දෙන්න සමාන විත්‍ය කියන්න වෙනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලේසිම පාර නම් ඕක තමයි හොඳයි ඊළඟට රෝමංක 2 ඔන්න බලන්න රෝමංක 2 කොහොමද කියන්නේ කියලා රෝමංක 2 රේඛා දෙක සමාන්තරයි කියලා ඉතින් රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න නම් අපිට මුලින්ම सिद्ध වෙනවා එකෝ ඒකාන්තර එකෝ අනුරූප කතන්දරයකට යන්න. එහෙමනේ. හරි. එහෙමනම් දැන් මම කියන්නම් ඊළඟ කාරණේ. කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. දැන් අපි දන්නවා මේ කෝණ දෙක සමානයි. මේක x නම් මේක x. ඒ නිසා මෙතනත් x. ඒ නිසා මෙතනත් x කියන විදිහ අපි දැන් ඔප්පු කරගෙන ඉවරයි. මේ දෙන්නා එක වගේ. මේ දෙන්න දත්තය තුලින් එක වගේ. මේක දත්තයක් විදිහට එක වගේ. මේ දෙන්න ඔප්පු කරලා තියනවා දැන් අපි එක වගේ කියන. ඒ නිසා ඔක්කොම අල්ල එක වගේ. x කියලා ගත්තා. දැන් මම කියනවා මොකක්ද? මේ කෝණේ x නම් මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? මේ කෝණේ x නම් මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? ඒකත් x නේද? කාට හරි මතකද ඇයි එක එහෙම කියන්නේ කියලා? සැතිනි මොකක් හින්දාද ඒක x වෙන්නේ? කල්පනා කරන්න බලන්න. මොකක් හින්දාද අපිට කියන්න බලන් එතනත් x කියලා CAX සමානයි CBX සමානයි x ඒකත් x කාටත් මතක නැද්ද ඇයි අපි මේ කෝණ සමානයි කියන්නේ අන්න හරි ඕදිල්ට මතකයි ඕදිල්ට විතරයි මතක එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ අන්න හරි ඉතින් දැන් අපි දන්නවා නමුත් නමුත් BXP සමානයි නේ ඉහත සාධිතයි ඉස්සෙල්ලා කිව්වනේ එම නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද CBX එයත් x නේ BXP කියන්නේත් x නේ ඒ දෙන්න සමානයි ඒක ප්‍රත්‍යක්ෂයි මෙයත් ඇවිල්ලා x නම් මෙයත් ඇවිල්ලා x නම් මේ දෙන්න එක වගේ නමුත් මේවා ඒකාන්තර කෝණ යුගල් වෙන. එම නිසා නිගමනයේ නිකම් ඒකාන්තර කෝණ යුගල් සමාන වෙන්නේ නැහැ. එම නිසා නිගමනයේ මොකද්ද BC රේඛාවයි PT රේඛාවයි මොකක් වෙන හින්දාද සමාන්තර වෙන්නේ? ඔන්න ඔප්පු කිරීම. හරිනේ. සරල ඔප්පු කිරීමක් නේද බලන්න දී. රෝමංක 1 රෝමංක 2කට වැදගත් උනා. රෝමංක 1 රෝමංක 2කට වැදගත් උනා.
ඔන්න රෝමාංක දෙකේ ඔප්පු කිරීම සාධනය කිරීම. හරිද? රෝමාංක දෙකට අදාළ ඔප්පු කිරීම. හරි. අපි යම් බලන්න රෝමාංක 3ට BCX සම ද්විපාද ත්‍රිකෝණයක් බව. හරි. කිසියවලක් නැහැ සයිරු. අනිත් පැත්තට ගන්න තුල. ඒක දැන් මම ඔප්පු කරේ මේ පැත්ත දෙක අරගෙන තව කෙනෙක්ට පුළුවන් ළමයි අනිත් පැත්තට ගන්න ඕනේ. ඒක කිසියවලක් නැහැ. තව කෙනෙක්ට පුළුවන් මේ දෙක අරගෙන සමාන කරලා මේක විතරත් ඒකාන්තර කෝණයක් තියෙනවනේ. ඒ පැත්තට ගන්නත් පුළුවන්. කිසියවලක් නැහැ. एक गत्तर रेखांतर एकांतर बाव को हम दे तो कोट यशनी पहना नहीं एकांतर बाव प्रकाश कराने आ इड बस होया मेरे के समान करना नहीं अरे एक कमान नहीं कोई पहले किया तो एकांतर कौन कताव किए विलाती है नॉन एकानिवारे में नॉन एकांतर कौन कताव अनिवारे किए विलाती है नॉन अरे इन अगर रोमांग तूने दिखिया तो नहीं BCX සමද්විපාද ත්‍රිකෝණයක් බව. ඉතින් BCX කියන්නේ මෙයානේ. ඉතින් අපි දන්නවා මේ කෝණය X. හරිද? ඒ වගේම දැන් අපි මේ රේඛා දෙක සමාන්තරයි කියලා ඔප්පු කරගත්තනේ. ඒ ඔප්පු කරගත්ත නිසා ඕනේ නම් කියන්න පුළුවන් මේක X නම් මේකත් මොකක්ද වෙන්නේ? X වෙනවනේ. එයිද මේ රේඛා දෙක සමාන්තරයි කියලා ඔප්පු කරන්නේ. ඒ නිසා දැන් අපිට පුළුවන් BCX කෝණය සමානයි. හරිද? රෝමාංක 3 දී අපිට දැන් කියන්න පුළුවන් BCX කෝණය සමානයි. X කියලා කියන ඒකාන්තර කෝණ දැන් පුළුවන් කියන්නේ ඇයි රේඛා සමාන්තර වුණානේ එහෙනම් මේකත් X මෙතනත් දැන් කලින් ඔප්පු කරා X කියලා ඒ නිසා මේ කෝණ දෙක සමානයි අපි කලින් ඔප්පු කරා CBX කියන්නේ මොකද්ද කියලා CBX කියන්නේ X ඒක ඉහත සාධිතයි ඒ කියන්නේ මේ දෙන්න එක වගේ ඒ කියන්නේ මේ දෙන්න එක වගේ ඉතින් ත්‍රිකෝණයක කෝණ දෙකක් එක වගේ කියන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් BX පාදයයි CX පාදයයි මොකද වෙන්නේ අන්න සමානයි මොකද්ද ප්‍රමේය මොකද්ද ප්‍රමේය සමද්විපාද විලෝමය කෝණ දෙක සමාන නම් ඊට සම්මුඛ පාද සමානයි කියන්නේ හරි කෝණ දෙකක් සමාන නම් ඊට සමාන පාද සමානයි කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් ඊට සම්මුඛ කෝණ සමාන සම්මුඛ පාද සමාන වේ ඒක සමද්විපාද විලෝමය त्रिकोण සමද්විපාද ත්‍රිකෝණයකි එච්චරයි කාරණේ හරි අන්තිම කාරණේ අවසාන කාරණේ අපිට කියනවා BXACTX අන්න වැදගත් කතාවක් අන්තිම සාධනය අවසාන සාධනය BXA මෙන්න මේ කෝණේ ඇවිල්ලා ඔප්පු කරන්නලු සමානයි කියලා CTX ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ කෝණට හරි මම මුලින්ම මෙන්න මෙහෙම කියනවා BXA කියන කෝණය ඇවිල්ලා සමානයි කියලා කියනවා ACB කියන කෝණයට පුළුවන් නම් කවුරු හරි හේතුව කියන්න බලන්න ACB කියන්නේ මෙන්න මෙයා. පුළුවන් නම් කරු හේතු කියන බලය. හොඳයි. එකම ඛණ්ඩයේ කෝණ. ඔයගොල්ලෝ කියන කතාව හරි. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ කියන කතාව. ඒක හරි. එකම ඛණ්ඩයේ කෝණ. ඒක හරි. දැන් ඊට පස්සේ මම කියනවා BXA නේ ඇවිල්ලා ACB ට සමාන උනේ. දැන් මම කියනවා හරි. එහෙමනම් හරි මේ කෝණේ ඇවිල්ලා දැන් සමානයි. ඊට පස්සේ මම කියනවා
BXP BXP කියන්නේ මේ කෝණයනේ BXP කියන කෝණය ඇවිල්ලා සමාන වෙනවයි කියලා BCX ට මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට මොකද හිතන්න මෙන්න මේ කෝණයයි හරි මෙන්න මේ කෝණයයි සමානයි ඔයගොල්ලෝ පිළිගන්නවා ඇයි ඒ දෙන්න සමානද මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි ඒකාන්තර හරි අනේ එතනින් අපි ඒක පොඩ්ඩක් වෙනස් කරන්නම් ඊට වඩා අපි මේ රේඛා දෙක සමාන්තරයි කියලා ඔප්පු කරන්නේ එනිසා වැඩි තවත් සරල වෙනවා හරි මං ගන්නම් ඊට වඩා ලේසි විදිය ඒ විදිහට කියලා ගන්නත් පුළුවන් හරි ඊට වඩා මම කියන්න මෙන්න මේක මේ කෝණය ඇවිල්ලා සමානයි මෙන්න මේ කෝණයට එවනේ මේ කෝණයට මේ කෝණය සමානයිනේ ඒ කියන්නේ BCX BCX කියන කෝණය CXT කියන කෝණයට සමානයිනේ CXT කියන කෝණයට සමානයි CXT කියන කෝණයට සමානයි ඒක මට කියන්න බෑයි කියලා හේතුව ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ මෙන්න මේ කෝණයයි හරි මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි ඇයි ඒකාන්තර කෝණයින් පිළිගන්නවද එතන තියෙන ඒකාන්තර කෝණ මුලින්ම මම කිව්ව මෙන්න මේ කෝණය ඇවිල්ලා මෙන්න මේ කෝණයට සමානයි හරිද ඊළඟට මම කිව්ව මෙන්න මේ කෝණය ඇවිල්ලා මෙන්න මේ කෝණයට සමානයි හරිද ඔතනට වෙනකම් පැහැදිලිද දැන් මම කියනවා මෙන්න මෙහෙම CXT කියන ත්‍රිකෝණය සලකා මම කියනවා ඔය කියන ත්‍රිකෝණයේ CXT කියන ත්‍රිකෝණයේ TC කියන පාදයේ දික් කිරීමෙන් මේ කියන ACX කියන මේ බාහිර කෝණය හැදිලා තියෙන්නේ එහෙනම් ACX කියන ඒ බාහිර කෝණය ඇවිත් සමාන වෙනවා ඒ බාහිර කෝණය මෙන්න මේ කියන බාහිර කෝණය ඇවිල්ලා සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛකෝණ දෙක එකතුවට ඒ කියන්නේ CXT CXT ධන කවුද CTX CTX හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් කතාව පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ හි අභ්‍යන්තර සම්මුඛකෝණ දෙක එකතුවට සමාන වී ACX ඔයාලා දැක්කද බලන්න ACX කියන බාහිර කෝණය ACX කියන බාහිර කෝණය සමාන වෙනවා CXT කියන කෝණයත් ඒත් එක්කම CTX කියන කෝණයත් දෙන්නගේ එකතුව පැහැදිලිද CXT කියන CX කියන බාහිර කෝණය ACX කියන බාහිර කෝණය CXT කියන කෝණයටත් ඒත් එක්කම CTX කියන කෝණයත් දෙන්නගේ එකතුවට සමානයි හරි නමුත් ළමයි අපි දන්නවා ACX කියන මේ ලොකු කෝණේ හරිද ACX කියන මේ ලොකු බාහිර කෝණේ ඇවිල්ලා මේ කෑලි දෙක එකතුවක් නේ ACB ධන මෙනම් මේ කෑල්ල වෙනුවට ලියන්න පුළුවන් ACB ධන ඒත් එක්කම CXT නැහ CXT නෙමෙයි BCX BCX කරද්දා නැහැ ACX කියන කෑල්ල වෙනුවට ACX කියන කෑල්ල වෙනුවට මම මේ කොටස් දෙක දැම්මා
අර බාහිර කෝණය හැදෙන්නේ මෙන්න මේ කියන කෝණ දෙක එකතුවක් විදියට වැරද්ද නැහැ එහෙමනම් දැන් බලන්නකෝ මොකද වෙන්නේ කියලා ACB කියන මේ කෝණයයි හරි ACB කියන මෙන්න මේ කෝණයයි ACB කියන මෙන්න මේ කෝණය මේ දෙන්නගේ එකතුවෙන් තමයි මේ දෙන්නගේ එකතුවට සමාන නේද මේ දෙන්නගේ එකතුව මේ දෙන්නගේ එකතුවට සමාන කරා ඒක තමයි මේ කරේ නමුත් අපි දන්නවා අපි කලින් ඉස්සලා කිව්වා මොකක්ද දැන් නමුත් අපි කිව්වා මුලින්ම ACB කියන මෙන්න මේ කෝණේ ඇවිල්ලා ACB කියන මෙන්න මේ කෝණේ ඇවිල්ලා ACB කියන මෙන්න මේ කෝණේ ඇවිල්ලා සමානයි BX ට වැරදි නෑ නේ එමන එම නිසා අපිට කියන්න පුළුවන් BXA ධන හරිද BCX ඉතින් අපි කලින් කිව්වා BCX කියන්නේත් මොකද්ද කියලා BCX කියන්නේත් මෙන්න මේ කෝණේ කියන්නේත් මොකද්ද කියලා කලින් කිව්වා CXT වැරද්දක් නෑ ඒ දෙකට දැම්ම එක ආදේශයක් දුන්නා ඉස්සෙල ඔප්පු කරපු එක ඒ වෙනිසා මේ දෙන්නගේ එකතුව එහෙමනම් මේ දෙන්නගේ එකතුවට සමානයි දැන් මොකද වෙන්නේ සමීකරණයේ දෙපසම සමාන කොටස් තියෙනවා බලන්න සමීකරණයේ දෙපසම සමාන කොටස් තියෙනව නැද්ද බලන්න සමීකරණයේ දෙපසම මේ CXT CXT දෙපැත්තෙම CXT CXT තියෙනවා එහෙනම් දෙපසින්ම සමාන කොටස් ඉවත් කරන්න පුළුවන් එහෙමනම් මොකක්ද ඉතිරි වෙන්නේ මොකක්ද එහෙමනම් අවසානයේ ඉතිරි වෙන්නේ එහෙමනම් අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටස එහෙමනම් ප්‍රත්‍යක්ෂ දෙයක් BXA ඇවිල්ලා සමාන වෙන්න ඕනේ එහෙමනම් CTXT CTXT ඔක නේද ඔප්පු කරන්න තියෙන්නේ ඔන්න කරන කාරණේ ඊට වඩා වෙනස් ක්‍රම තව දකින්න පුළුවන් අපේ ළමයි තව ක්‍රම තියෙන්න පුළුවන් මෙන්න මට කල්පනා වුණු ක්‍රමය ආපෝ පැහැදිලි කරොත් මොකද ඔතන උනේ කියන එක මුලින්ම මම කිව්වා AC මුලින්ම මම කිව්වා BXA කියන කෝණයයි ACB කියන කෝණයයි එක වගේ කියලා. ඒක තමයි මම මුලින්ම කිව්වේ. ඊළඟට මම කිව්වා CXT කියන කෝණයයි ඒත් එක්කම BCX කියන කෝණයයි දෙකම ඒකාන්තර කෝණ හින්දා ඒ දෙන්නත් සමාන වෙනවා කියලා. ඊට පස්සේ මම මොකද කරේ CXT ත්‍රිකෝණයේ බාහ්‍ය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අරගෙන ඒ බාහිර කෝණය ඇවිල්ලා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මොකද මට CTX ව ගලප ගන්න ඕන. CTX ගලප ගන්න විදිය තමයි මම මේ කතා කරේ. ඒක බැලුවා. ඊට පස්සේ ඔන්න මම මොකද කරේ ACX කියන කෙනාව වෙන විදියකට ලියාගත්තා. අර දෙන්නගේ එකතුවක් විදියට. එතනින් මම දෙපැත්තෙම සමාන කොටස් ඉවත් කරා. කවුරුත් කළ නැද්ද ඒ ගාන අවසාන කොටස රෝමන්ත 4 මට කල්පනා වුණේ දැන් ඔන්න ඔය කාරණේ හොඳයි වැඩි කරලා තියෙනවා චතුර්භාගය කියන්නේ හරි ක්‍රම ගොඩක් තියෙන පුළුවන්. ඒක ඇවුලක් නැහැ. ඔය උත්තරේ ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන පුළුවන් ඒක අවුලක් නැත හරි වන්න ප්‍රශ්න අංක 4 එහෙමනම් ජාමිතිය ගැටලු හරිම හදාගන්න නැති ඉන්නේ කරගත්තේ නැති කට්ටිය මේ වෙද්දි අයිදරයි කැචර් ලොකු අමාරු පියවර ගන්නක් නැවේ කරේ එකම ඛණ්ඩයේ කෝණ දකින්න ඕනේ ඒකාන්තර කෝණ දකින්න ඕනේ ඒත් එක්කම ත්‍රිකෝණයක
පාදයේ දික්‍රියෙන් සෑදෙන බාහිර කෝණේ. දැන් මට මෙන්න මේ කෝණේ තමයි ගැටලුව වෙලා තිබ්බේ. කොහොමද මෙන්න මේ කෝණේ අපි මෙතනට එකතු කරගන්නේ? මේ ගැටලුවට එකතු කරගන්නේ. ඒක තමයි මම දැක්කේ. ඒක එකතු කරගන්න විදියක් විදියට තමයි මම දැක්කේ. මේ දෙන්නගේ එකතුව මෙතනට සමාන කිරීම. ඒකයි මම දැකපු දේ. මේ දෙන්නගේ එකතුව මෙතනට සමාන කරන්න බලයි. ඒතකොට මේ කෑලි ඉවත් කරලා හරි අන්තිමට ඉතුරු කරගන්න ඕනේ මම මේ කෑලි. ඒකට තමයි මේ වැඩි ඔක්කොම කල්පනා කරේ. හරි ඊළඟට යන්නම් එහෙමනම් හරි නේද වෙලා? समांतर ඊට අමතරව අපිට දීලා තියෙනවා Q කියන ස්පර්ශ ලක්ෂයක්. හරි. මුලින්ම ඔප්පු කරන්න තියෙන්නේ අපිට එහෙමනම් RQU. RQU කියන්නේ මේ කෝණේ. මෙන්න මේ කෝණේ ඇවිල්ලා සමානයි කියලා PQS. මෙන්න මේ කෝණේ. මේ දෙන සමානයි. ඒක නෙවෙයි අමාරු ගානක් නෙවෙයි. රෝමන් රේ. හරි මුලින්ම මම කියන්නම් කලින් කතාවමයි මේකෙත් අපිට තියෙන මේ වගේ එකක් RQU කෝණය ඇවිල්ලා සමානයි මේ කෝණය ඇවිල්ලා සමානයි RQU කෝණය සමානයි QSR හේතුව ඒකාන්තර एकांतर कोण प्रत्यक्ष एक ऐसा प्रत्यक्ष मुकद का ठीक है आर क्यू यू एविला एवनं पी क्यू एस टे समान है एक नहीं तो गुलो करने थे मूलिक में एकांतर वो था कांडे कोना करने थे इड वासे एकांतर कोना करने थे इन सब प्रत्यक्ष देखते देता आर देखा ये बात कर ला आर क्यू यू टे पी क्यू एस समान करने थे हम वो में करना हरिये थे रोमांक देख रोमांक देखे अभी पी ओ समय पी ओ समय मे पाते सामन करना मे को सामन करना मे दिख सामन करना हर एम बोलेम के PQS PQS කෝණය ඇවිල්ලා සමානයි SRP පිළිගන්නවද එකම ඛණ්ඩයේ කෝණ
එකම ඛණ්ඩයක ඕන ඒ වගේම SRP ඇවිල්ලා සමානයි SRP කෝණය ඇවිල්ලා සමානයි QPR ඒකාන්තර කෝණ එම නිසා නිගමනයක් SRP SRP අයින් කරොත් PQS සමානයි QPR ඒක ප්‍රත්‍යක්ෂයි ඒ කියන්නේ PQS වෙන මේ කෝණය හරි එතකම QPR වෙන මේ කෝණයට සමානයි මේ දෙන්න එක වගේ හරිනේ වැඩි එවනිසා එහෙමනම් කියන්න පුළුවන් PO එවිට සමානයි OQට PO සමානයි OQට PO සමානයි OQට මොකද හේතුව සමද්විපාද විලෝමය සමද්විපාද විලෝමය PO සමානයි OQ ඒක තාම හරිද බලන්න चोटी कारण एक कोण देख सामना पी ओ सामानी एक समाह कर लगेरा मारू गाना नहीं है भाई एक मिनट हरी का सुगम यह अनु आप इतने निगमने हैं तीनों मुखाक्त निगमने हैं अरे आप इतने पुराने निगमने हैं वे ने मुखाक्त हैं मनाऊं मेक वन देखे कवाली मेकट मेक सामान मेकट मेक सामान मेकट अवसान मैंने मेक सामान मे को मेकवाली एक कोण हतर मेकवाली एक मेतना देवा मेको सामान मेकट मेक सामान मेकट मेक सामान मेकोण बहा मेकिन सामान रोमांक देख हाँ बैंग अपने फोटा बैल होते हैं मना रोमांक तुन का ताव रोमांक तुन का ताव हरी नहीं व्यापी कटी ताव ले रहा है वो तापे हरी रोम के तुन कथा रोम के तुने POS POS मैंने मे को नहीं POS RQU मैंने मे को वागे देखुने किल पे अभी बोलवांग साधने मेहम कल्पना कर POS कोने अभी समान है OPQ एवं नेता RPQ दाना PQS मुकाबले हेतु है त्रिकोण एक पादयक दिक्क्रीमेन कथा
සෑදෙන බාහිර කෝණයෙහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියන කාරණා. එමනම් COS කියන කෝණය ඇවිල්ලා RPQ ධන PQS. RPQ ධන PQS. මේ කෝණ දෙකේ එකතුවට POS කියන කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවට මෙන්න මේ සම්පූර්ණ බාහිර කෝණය ඇවිල්ලා සමාන වෙනවා. නමුත් අපි දන්නවා RPQS RPQ 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 කියන කෝණයත් හරිද ඒත් එක්කම PQS කියන මෙන්න මේ කෝණයත් ඇවිල්ලා සමානයි මෙන්න මේ කෝණයට. ඇයි මේ කෝණ ඔක්කොම සමානයි? එහෙනම් මේ කෝණ දෙක වෙනුවට මට දාන්න පුළුවන් RQ RQ PQS වෙනුවටත් මට දාන්න පුළුවන් RQ RQ එවනිසා එහෙමනම් POS සමානයි දෙගුණයක් RQ ඔන්න එහෙමනම් කාර්ය RPQ වෙනුවට දැම්මා RPQ වෙනුවට දැම්මා RQU කියලා RPQ වෙනුවට මෙන්න මේ කෝණේ දැම්මා මේ කෝණේ වෙනුවට තාපහුම RQU දැම්මා අපිට එතන කියලා තිබ්බනම් වඩා හොඳයි අර ඉස්සෙල්ලා කාරණේ ඒක ලියන කලින් RPQ සමානයි PQS සමානයි RQU කියලා තව පෙළියක් කියලා හිටියනම් වඩා හොඳයි කොන ඔක්කොම ටික එකිනෙකට සමානයි කියලා කිසි විටකත් නිවිදි ගන්න බෑ එහෙම ගන්න නම් බෑ කිසිම තර්කයක් නැහැ කේන්ද්‍රය O කියලා ගන්න අපිට දීලා නැහැ කිසිම දොරතුරක් ඒ නිසා අපිට ගන්න බෑ O කියන්නේ කේන්ද්‍රය කියලා බැලූ බැල්මට O කියන්නේ කේන්ද්‍රය තමයි බැලූ බැල්මට O කියන්නේ කේන්ද්‍රය තමයි ඒක හරි එහෙම උණයි කියලා අපිට අරක ගන්න නම් බෑ ඒ වුණාට අරක ගන්න බෑ අපිට හරි අවසාන කොටස අපිට සමකෝණී බව පෙන්වන්න තියෙනවා සමරූපී බව කියන්නේ අදහස් කරන්නේ ඒක එතනදි ත්‍රිකෝණ දෙක සමකෝණී කරන්නලු ඉතින් ත්‍රිකෝණ දෙක සමකෝණී කරන එක ලොකු දෙයක් නෙවෙයි මොකද මේ කෝණට මේ කෝණේ හරි මේ කෝණට මේ කෝණේ හරි ප්‍රතිමුක්කෝණ වලින් මේ කෝණ දෙක හරි හරි එහෙමනම් ඔන්න ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා හරි ත්‍රිකෝණ දෙක සමකෝණී කරන්න පුළුවන් එහෙමනම් ඒ විදිහට අපිට ඔප්පු කිරීම කරන්න දෙන්නේ ඒ නිසා කොණ තුන සමාන වෙන බැවින් මේ කියන රූප දෙක සමරූපී එහෙම නැත්නම් සමකෝණී බව ඔප්පු කරන්න පුළුවන් හරි එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අරගෙන සමකෝණී කරන්න පුළුවන් මේ කෝණට මේ කෝණේ ඇවිල්ලා සමානයි මේ කෝණට ඇවිල්ලා මේ කෝණේ සමානයි කියලා ප්‍රතිමුක්කෝණ වලින් අපිට වෙන්නන්නත් පුළුවන් මේ කෝණට මේ කෝණ ප්‍රතිමුක්කෝණ වලින් සමාන වෙනවා ප්‍රතිමුක්කෝණ වලින් මේ දෙන්නත් සමාන වෙනවා කෝණ තුනම මැච් කරන්න අවශ්‍ය නැහැ ඉතින් කෝණ දෙකක් මැච් කරත් ඇති අවසාන පියවරේදී තියෙන රෝමංක පහේදී අන්නේ සමරූපී බවෙන් ගන්න පුළුවන් තොරතුරු එවනම් දැන් අපි ඔප්පු කරලා ඉවරයි සමරූපී වෙනවා කියලා සමකෝණී වෙනවා කියලා POQ එකත් SOR කියන ත්‍රිකෝණ දෙකත් එහෙනම් අනුරූප පාද අතර ගැළපීමට යමු PO කියන පාදයේ බෙදීම PO කියන පාදයේ බෙදීම PO කියන්නේ මෙන්න මේ කියන කෝණයට ඉස්සරහා තියෙන මෙන්න මේ කියන කෝණයට ඉස්සරහා තියෙන පාදේ ඒකට ගැළපෙන කෝණය වෙන්නේ මේ පැත්තේ මේක ඒකට ඉස්සරහා තියෙන පාදේ OR එහෙනම් PO බෙදීම OR සමානයි අපිට ගැලපෙන්න ඒගොල්ලෝ දීලා තියෙන සම්බන්ධතාවය තුළ POOR තියෙනවා ඒත් එක්කම PQSR දීලා තියෙනවා PQ බෙදීම අනිත් පැත්තෙන් PQ ඉන්නේ මේ O ට ඉස්සරහා අනිත් පැත්තෙන් O ට ඉස්සරහා ඉන්නේ SR මේක අපිට ගන්න පුළුවන් වෙන්නේ හේතුව සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාදේ
සමානුපාතික වේ. හරි අනුරූප පාද මොකක් වෙන හින්දාද සමානුපාතික වේ. අනුරූප පාද සමානුපාතික වේ. සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතික වෙන හින්දා. දැන් ආදේශ කළා බලන්න PQ සහ SR වෙනුවට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි ආදේශ කරොත් PQ සහ SR වෙනුවට PO බෙදීම OR සමානයි. PQ ඇවිල්ලා කීයද 10යි. ඒත් එක්කම SR ඇවිල්ලා කීයද 8යි. 10ට 2 එකට වල 5යි 8ට 2 එකට වල 4යි. එහෙනම් හරස් ගුණිත දාන්න. 4 ගුණයක් PO 5 ගුණයක් OR. එහෙනම් 4යි PO 5යි OR ට සමානයි. හරිද බලන්න වැඩි. අන සමකෝණී බව පෙන්නනවා. ඒ අනුව අනුරූප පාද අතර සමානුපාත බව පෙන්නනවා. ඔප්පු කරගන්න තියෙන්නේ PO OR කියන පාද දෙක උත්තරය ඇතුලේ. ඒ නිසයි මම PO සහ OR අතර සම්බන්ධය ලියාගත්තේ. ඒත් එක්කම මට දීලා තියෙන්නේ PQ සහ SR කියන පාද. ඒ නිසයි මම PQ හා SR එක ලිව්වේ. මං අනිත් පාද යුගල ගත්තේ නැත්තේ වැඩක් නැති නිසා. ඒකට අපිට සම්බන්ධය ලියාගත්තට වැඩක් නැහැ. මොකද අපිට ඒක උත්තරය තුල නැහැ. ආදේශ කිරීම තුලත් ඒක නැහැ. ඒ නිසයි මං අනිත් පාද යුගල කට්ටල දෙක අරගෙන අතනදී සමාන සමාන බව පෙන්වන්නේ. හරි සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතික වේ කියලා කියලා ඒක ගත්තේ ඒකයි. ඒක කිසි ගැටලුවක් නැහැ නෙවෙයි. කොහොම කරත් අවසානයේ මේකනේ ලැබෙන්නේ. හරස් මුල්ද කොහොම දැම්මත් අවසානයේ අපිට ගැලපෙන උත්තරයට ගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අවසාන උත්තරේ කොහොම කරත් අනිත් පැත්තට ගත්තත් එකම උත්තරේ එනවා අපිට. 4 ගුණයක් PO සමානයි 5 ගුණයක් OR කියන එක. හරි. ජ්‍යාමිතික ගැටු දෙකට අදාළ කාරණා ටික. ඒකයි ලකුණු ලබා දීම වෙන්නේ මේ විදියට. හරි. පස්වෙනි ගානට අදාළව ලකුණු ලැබීම පළවෙනි එකේදී ලකුණු දෙකයි ලකුණු දෙකයි ලකුණු දෙකයි ලකුණු දෙකයි ලකුණු දෙකයි. හරිද? ඔය පස්වෙනි ගානට අදාළ දෙක ගානේ පහක් හම්බ වෙනවා. හරි. ඊට කලින් ගානේදී කලින්ගානේදී ලකුණු ලබා දීම වෙන්නේ මේ විදියට. මෙතනට ලකුණු දෙකයි මෙතනටත් ලකුණු දෙකයි මෙතනට ලකුණු තුනයි මෙතනට ලකුණු තුනයි. කලින්ගානේ දෙකේ දෙකයි තුනේ දෙකයි ඉස්සල ගණන් දෙකේ. හරි මම හිතනවා ගොඩක් කට්ටිය ඒ ප්‍රශ්න ටික එනං අඩුපාඩු වෙලා ඇති ගොඩක් විට කියලා. ඒ ටිකේ ගොඩක් විට අඩුපාඩු වෙලා තියෙන්නේ නැති. හැබැයි බරපතල අමාරු ගැටලු නම් නෙවෙයි ඔය එකක්වත්. හරි බරපතල අමාරු ගණන් නම් නෙවෙයි ඔය ජ්‍යාමිතිය අපිට ලැබෙයි. ඊට වඩා බරපතල ඒවා තියෙනවා. ඊළඟට යම් බලන්න අවසාන ගැටලුවට අන්තිම ගාන. ඒක ඇවිල්ලා ප්‍රතිශත යටතේ තියෙන ගාන ප්‍රතිශත පාඩමෙන් අපිට තියෙන ගාන. හරි ඒකට අදාළ කාරණා ටික බලමු. මිනිසෙක් අපිට කියනවා තමා සතු රුපියල් 240,000ක මුදලෙන් හරි අඩක්. 18%ක වාර්ෂික සුළු පොලියක් ගෙවන ආයතනයක වාර්ෂයක් සඳහා තැන්පත් කරන ලදී. ඉතිරි කොටස ඒ කියන්නේ ඉතිරි භාගයේ කොටසක වෙළඳපළ මිල රුපියල් 40,000ක්ද කොටසක් සඳහා වාර්ෂික රුපියල් 1,750ක් ගෙවන ලාභාංශ ගෙවන සමාගම කොටස් මිලදී ගැනීමට යෙදවිය. වර්ෂයක අවසානයේ ලාභාංශ ලබා ගැනීමෙන් පසු එකට වෙළඳපළ අගය 42ක් බැගින් කොටස් සියල්ල විකුණා මුදල් ලබා ගත්තේය. වර්ෂයක අවසානයේ වැඩි ආදායමක් ලැබුණේ කුමන ආයෝජනයෙන්ද? මුලින්ම අපිට හදන්න වෙන කාරණා දෙකක් තියෙනවා දැන් මේකේ.
එකක් අපිට හදාගන්න වෙනවා ආයතනයේට හරි එහෙනම් ලැබෙන ආයතනයේ ලැබෙන පොලිය බලන්න වෙනවා ඒකනේ ආයතනයෙන් අපිට ලැබෙන පොලිය කියන්නේ එහෙම නැත්නම් ආදායම කියන්නේ ආයතනයෙන් ලැබෙන පොලිය හදන්න වෙනවා ඒක තමයි ඒකෙන් අපිට ලැබෙන වාසිය ආයතනය තුලින් අපිට ලැබෙන වාසිය කියන්නේ අනේ ඒක එතකොට අපි දාන්නේ 120000ක් වෙන්න ඕනේනේ ඒකට 18%ක් එහෙනම් බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා අපිට ඔය කියන මූල්‍ය ආයතනය තුල සල්ලි දාලා ඒකෙන් අපිට ලැබෙන පොලිය 21600ක් එතනින් අපිට ලැබෙන වාසිය ඕක අපි කොටස් ආදා කොටස් වලද වලට ගියොත් එතනින් අපි බලන්නේ නැත්නම් මේ අපිට කොච්චර ලාභයක් ආදායමක් ලැබෙනවද කියලා එතනින් ලැබෙන ආදායම හොයන්න කලින් මුලින්ම අපි ගන්න කොටස් ගන්න හොයාගමු කොටස් වලද වලින් ගන්න කොටස් ගන්න ඒක හොයලා ඉන්න බෑ ඔකටම කලින් ආයෝජනය කරන්නේ අර ගානම තමයි 120000ම තමයි කොටසක් ගන්න රුපියල් 40 ගන්න එහෙනම් මිලදී ගන්න කොටස් ප්‍රමාණය කියන්නේ 3000යි එහෙනම් කොටසකින් ලැබෙන ලාභාංශය 1/50යි එහෙනම් ලැබෙන ලාභාංශ ආදායම 1 කොටසකින් 1/50 ගානේ කොටස් 3000යි ඒ කියන්නේ රුපියල් 4500ක් හම්බ වෙනවා ඊට අමතරව කොටස් වල දාමි ගිහිල්ලා අපිට තව ලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ ලාභාංශයට අමතරව ප්‍රාග්ධන ලාභයකුත් ලැබෙනවා. ඒ කියන්නේ කොටස් ටික වැඩි ගානකට විකුණන ලැබෙන ලාභය. කොටසකින් අපි ගන්නේ රුපියල් 2ක ලාභයක් නේ. මොකද 42කට නේ විකුණන්නේ. 40ට නේ ගන්නෙ. එතකොට කොටසකින් රුපියල් 2ක ප්‍රාග්ධන ලාභයක් එනවා. ඒ වගේ කොටස් 3000ක් අපි විකුණනවා. එහෙනම් රුපියල් 6000ක් එනවා එතනින්. කොටසකින් රුපියල් 2 ගානේ වැඩිපුර තියාගන්න විකුණන්නේ කොටස් 3000ක් විකුණනවානේ එතකොට කොටස් වලින් එන මුළු ප්‍රාග්ධන ලාභය වෙන්නේ කොච්චරද රුපියල් 6000ක් එහෙනම් කොටස් වල දාමෙන් එහෙම නැත්නම් කොටස් වලඳ පොලෙන් මුළු ආදායම වෙන්නේ එතකොට කොච්චරද ලාභාංශ ආදායම විදිහට 4500කුයි කොටස් ටික වැඩි ගානකට විකුණලා ලැබෙන ප්‍රාග්ධන ලාභයේ දෙකම එකතු කරාම 10000 රුපියල් 10500යි රුපියල් 10500යි එහෙනම් අරකින් හම්බ වෙනවා 21600ක් කොටස් ආයෝජනයේදී ගිහිල්ලා අපිට හම්බ වෙන 10500යි ඉතින් අනේ මේක වඩා විශාලයි එහෙනම් ආයතනය තුල තැන්පත් කිරීම වාසිදායකයි වඩා වාසිදායකයි. එහෙමද මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මම හරිද? ඔයගොල්ලෝ මේ කතා ටික ගත්තද බලන්න කොටස් ගන්න හොයලා ලාභාංශ ආදායම හොයලා ප්‍රාග්ධන ලාභේ හොයලා මුළු ආදායම හොයලා කොටස් වෙන දාමෙන් එන මුළු ආදායම. අතනින් එන මුළු ආදායම. ආයතනය තුලින් අපිට ලැබෙන මුළු ආදායම ඒත් එකම කොටස් වෙන දාමේ ගිහිල්ලා එතනින් අපිට හම්බෙන මුළු ආදායම. එහෙමද? අනිවාර්යෙන් අර අසමානතාව සම්බන්ධයෙන් ලියන්න ඕනේ. හොඳේ. ඒ කියන්නේ 21600ට වඩා 10500 කුඩායි. ඒ නිසා උතනදී වඩා වාසිදායක වෙන්නේ පොලියට මූල ආයතනය තුල තැන්පත් කරන එක තමයි වඩා වාසිදායක. කොටස් වෙන දාමට යනවට වඩා අතනින් වාසි. හැබැයි අපේ කට්ටිය හිතන්න එපා දැන් අතනින් කොටස් විකුණලා එම අපිට 42 ගානේ විකුණලා අපේ අතට තව ඔය 10500ට අමතරව 120000කුත් හම්බ වෙනවානේ 120000කුත් උතන්ට හම්බ වෙනවානේ එතකොට 120000 උතන්ට හරිනම් එකතු වෙන්න ඕන නේද එතකොට මේකට වඩා ඒක වැඩි නේද එහෙම හිතන්න එපා මොකද 120000 කියන්නේ වාට හම්බ වෙන ආදායමක් නෙවෙයි වාගේ අතට එන වාසියක් නෙවෙයි ළමයි උතනදී ඒගොල්ලෝ මේ ආදායම කියලා අදහස් කරන්නේ වාසිය කියන එක එතකොට 120000ක් නැවත අතට එන එක හරි ඒත් ඉතින් වැඩක් නැහැ නේද අතේ තිබ්බ සල්ලි කොහොමද පොලියට සල්ලි තැන්පත් කරත් 21600ට අමතරව අපිට 120000ක් අතට එනවනේ ඒක කොහොමද අතේ තිබ්බ සල්ලිනේ
අතේ තිබ්බ මුදලමනේ නැවත ආපස්සට එන්නේ. එතකොට ඒක අපිට ලැබිච්ච වාසියක් නෙවෙයිනේ තිබ්බ මුදල ආපහු ඇවිල්ලා. ඒක කොහොමද අපේ තිබ්බ මුදලනේ? අපිට එන වාසිය සංසන්දනය කළා තමයි හිතන්න ඕනේ. ඔය කියන ආයෝජන අවස්ථා දෙකෙන් මොකක්ද වඩාත්ම සුදුසු? එහෙම නැත්නම් වඩාත්ම වාසිදායක ආයෝජනය කියලා. හරිද? බලන්න අපේ කට්ටියගේ තත්ත්වය මොකද කියලා ප්‍රශ්නපත්‍ර අංක 34ට අදාළව. ඔන්න එහෙමනම් අංක 34ේ අවසානයේ අවසාන කාරණේ. තිසරේ පළවෙනි ගානේ ආපු උත්තරේ මිලියන 16යි. මිලියන 16ක් ආවේ. මිලියන 16ක්. අනේ පළවෙනි ගානේ රෝම අංක 1ට ආවේ නම් මිලියන 30. වැඩිම ආදායම මිලියන 30. රෝම අංක 2ේ මැදනේ ආවේ මිලියන 16. රෝම අංක 3ට ආවේ ඉන්ධන මිලියන ලීටර් ඉන්ධන ලීටර් මිලියන 20ක් රෝම අංක 4ට ආවේ මිලියන 50ක් මිලියන 50ක් හරි එහෙනම් සෙතනි ආපහු සරයක් পেපර් එක හදන්න අඩුපාඩු ටික හරි ගස්සගෙන හරි හොඳයි ලකුණු 50 ඒවා ගොඩක් අය ඉන්නවා හොඳයි සතරදායකයි ඉන්නවා නම් ගොඩක් කට්ටිය තත්වේ රාමික මොකද තත්වේ රාමික හරි එහෙනම් අදට වැඩේ නතර කරන්නම් ඔක්කොම වලට එහෙනම් සුබ නත්තලක් හරි ලබන අවුරුද්දේ නත්තල හොඳින් ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලබන අවුරුද්දේ प्रार्थना